අයිබන් ඔයාලම එක තුලයින්නේ වටපිට YouTube channel එකත් එක්ක ලියුමකින් මිනිහෙක්ට රටක් අයිති කරගන්න පුළුවන්. ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේ කතාව පටන් ගන්නෙ අවුරුදු 250කට විතර කලින් ඇමරිකාවේ රත්විඳියානු ගෝත්‍රයකට ඉපදුණු සියටල් එක්ක. ඒ කාලේ ඇමරිකාවේ බිම් අයිතිය තිබිලා තියෙන්නේ රත්විඳියානුවන්ට. ඔහොම ටික කාලයක් යද්දී ඇමරිකාවට සුදු ජාතිකයෝ එන්න පටන් ගන්නවා. ඒ හේතුව නිසාම රත්විඳියානුවන්ට තිබුණු බිම් අයිතිය ටිකෙන් ටික නැති වීගෙන යන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙනකොට සියටල් කියන්නේ නායකයෙක්. ඒ වගේම එයාලගේ ගෝත්‍රේ රණශූරයෙක්. හැබැයි සියටල් හිතනවා වැඩි බලයක් තියෙන සුදු මිනිස්සු එක්ක හැප්පුණොත් හානි වෙන්නේ එයාගේ ජනතාවටමයි, එයාගේ පරිසරයටමයි කියලා. ඒ හේතුව නිසාම ඔහු සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නේ විසඳගන්න මැදිහත් වෙනවා. හැබැයි ගෝත්‍රික ජනතාව කිසිසේත්ම ඔහු එක්ක එකඟ වෙන්නේ නැහැ. සුද්දෝ එක්ක ගිවිසුම් ගහපු සියටල්ල හැඳින්වුණේ පාවා දෙන්නෙක් විදියට. ඒ වගේම බියගුල්ලෙක් විදියට. හැබැයි සියටල් එයාගේ ගමන නවත්තන්නේ නැහැ. මේ අතරතුර එවකට හිටපු ඇමරිකාවේ ජනාධිපති වන ෆ්‍රැන්ක්ලින් පියස් ගෝත්‍රිකයන්ගේ වාසභූමිය සංවර්ධන කටයුතු සඳහා මිලට ගන්න සූදානම් වෙනවා. ඒත් මේ සියටල් යුද්ධ නොකර සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳන්න මගක් හොයනවා. ඔහු ජනපතිට ලියුමක් ලියනවා. ඒ ලියුමේ සඳහන් වෙලා තියෙන්නේ හරි අපූරු දෙයක්. පරිසරය කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒ සුන්දරත්වය අපි රැක ගන්න ඕනේ. පරිසරය රැකුණොත් මිනිස්සුත් රැකෙනවා. ඒ වගේම පරිසරය රැකුණොත් සතා සිවිපාවුනුත් රැකෙනවා. මිනිස්සු වගේම සතා සිවිපාවුනුත් ආරක්ෂා කරගන්න විදිය. මේ වගේ පරිසරය හා සම්බන්ධ ලස්සන දේවල් සියටල් එයාගේ ලියුමින් ජනාධිපතිට ලිව්වා. මේ ලියුම කියවපු ජනාධිපති ඒ ගෝත්‍රිකයන්ට ජීවත් වෙන්න වෙනම බිම් කොටසක් පරිත්‍යාග කරනවා. ඉතින් අවුරුදු 30ක් විතර ගත වුණාට පස්සේ තමයි සියටල් ලියපු මේ ලියුම කරලියට එන්නේ. කිසිම දැනුමක් නැති ගෝත්‍රික නායකයෙක් ලියපු ලියුම දැකලා ගොඩක් මිනිස්සු පුදුම වුණා ලියුමකින් රටක් හොල්ලන්න පුළුවන් කියලා. ඒ කාලේ කවුරුත් හිතන්නේ නැතුවේදී. හැබැයි අද වෙනකොටත් පරිසරය ගැන ලියපු උසස්ම ලියවිල්ල විදියට සඳහන් වෙන්නේ නොදියුණු සියටල් විසින් ඇමරිකාවේ ජනාධිපතිට ලියපු ඒ ලියුම. ඉතින් මේ සියටල්ගේ ලියුම හා සම්බන්ධ දේවල් ඔයත් දන්නවනම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන රැමේ සූදානමෙන්. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ අරතුපාඩ බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සීලමු දෙනාට සුබ දවසක්.